වසර පුරා ආදායම් ලැබිය හැකි ලොකු කුඩා කොයි කවුරු අතරත් ඉතාම ජනප්‍රිය ආහාරයක් බිම්මල් හෙවත් හතු. බිම්මල් වගාව කරන වගාවේ යෙදෙන බොහෝ දෙනෙකු දන්නා කරුණක් බිම්මල් වලට ඉහළ වෙළඳපොළ අගයක් තිබීම. ඉහළ වෙළඳපොළ අගයක් ඇති බිම්මල් වගාවට යොමු වන ගොවීන් අද හොඳ ආදායම් ලබනවා. අඩු කාලයකින් ආදායම් ලැබිය හැකි බිම්මල් වගාව කුඩා ඉඩකඩක වුණත් පවත්වා ගන්න පුළුවන්. උදේ පාන්දර මේ මල් කල්ලා පැකට් කරලා ඉවරලා අපිට වෙන රස්සාව රැකියාවක් වුණත් කරන්න පුළුවන්. අනික මේ ඉහළ කියන්නේ ආදායම් ඉහළ ආදායම ලබන්න පුළුවන් මේ සෑන් රැකියාවක්. ගෑම් 200 පැකට් වලින් අලෙවි කරනවා නැත්නම් හෝටල් වලට වගේ ඒගොල්ලන්ට කෑම උයන් අපි වෙනම කිලෝ ප්‍රමාණය වලින් ලබා දෙනවා. මේ ඒ වගේ තමයි ඉතින් අලෙවි කටයුතු සිදු කරන්නේ. බිම්මල් වගාවේ මලු රඳවා තැබීමට රාක්ක හදනවා වෙනුවට බලන්නකෝ මේ වැඩේ. නයිලෝන් නූල් වල ඉල්ලා තබන ක්‍රමයක්. වැඩි මලු ප්‍රමාණයක් කුඩා ඉඩක පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේ සඳහා යන වියදමත් අඩුයි. මම පටන් ගත්ත දවසේ ඉඳලෙල්ලා මගෙන් නිෂ්පාදන වෙන සියලුම බිම්මල් අපතේ යamak නැහැ. ඉතින් මේ ඔක්කොම අල වෙනවා. ඒකේ කිසිම මේ ගැටලුවක් නැහැ. දැන් අපි මේ සමිතියක් හදාගෙන දැන්ට යන්නේ සාමාන්‍ය තාම මේ සුළු ප්‍රමාණයෙන් පොඩක් තමයි යන්නේ. ඉතින් අපි ඉස්සරහට සමිතියක් හදාගෙන මේ විදිහට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. එක තැනකට මධ්‍යස්ථානයක් මේ කළා. ඊට පස්සේ මේ දෙතුන් දෙනෙක් සේවය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බිම්මල් වගා ගෘහයක් නඩත්තු කරනවා කියන්නේ ඉතාම පිරිසිදුවට ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. විශේෂයෙන් ගෘහය තුල තෙතමනය පවත්වාගෙන යෑම සාර්ථක බිම්මල් වගාවකට අත්‍යවශ්‍යයි. මේ ප්‍රදේශයේ කාලෙකට පැයුම් කාලයක් වෙනවා. ඒ කාලෙදී බිම්මල් වගාවට ගොඩක් අවශ්‍ය වෙනවා ජල වාෂ්ප, කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් වැඩගත් වෙනවා. ඒක පවත්වා ගැනීම සඳහා තමයි අපි මේ ජල තටාකයක් හදලා තියෙන්නේ. මේකෙන් අපිට නිතරම බිම්මල් වගාවට ජල වාෂ්ප ලබා දෙන එකනේ. වතුර ස්ප්‍රේ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගොඩක් වැදගත් වෙනවා ඔය වියලි කලාපේ ප්‍රදේශවල බිම්මල් වගාකරුවන්ට. මේක ගොඩක් වැදගත් වෙයි මොකද ජල වාෂ්ප ප්‍රමාණය එහි ගොඩක් අඩු වෙන නිසා මේ ජල තටාකයේ හදලා තියෙන එක ගොඩක් වැදගත් වෙයි කියලා මම කල්පනා කරනවා. හැබැයි මේක හදුවට නිතරම හොඳ පිරිසුදු තත්ත්වයෙන් මේක පවත්වා ගැනීම වැදගත් වෙනවා. බලංගොඩ නගරයේ බිම්මල් වගාව ජනප්‍රිය කිරීමත් ආහාරයට ගන්නා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමත් උදෙසා කාන්තාවන් බිම්මල් වගාකරුවන් සඳහා බිම්මල් උළෙලක් පැවැත්වුවා.
අපි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ අවතර ප්‍රදේශයේ ගොවි ජනතාවට කොහොමද බිම්මල් නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදනය කරන බිම්මල් වලින් කොහොමද වෙන අගය එකතු කරපු නිෂ්පාදනය කරන්න කියන එක සම්බන්ධයෙන් දෙන පොහුනුවත් එක්ක ඒගොල්ලෝ කරපු නිෂ්පාදන සඳහා මේ ප්‍රසිද්ධියක් ලබා දීම සායගුණන්ට මාකටයක් හදලා දීම තමයි අපි කරන්නේ ඊට අමතරව අපි එයින් ඔබට ගිහිල්ලා බිම්මල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මැෂින් දක්වා යන්න පුළුවන් විදිහේ ව්‍යවසායකයෝ අපි හදලා තියෙනවා මේ තියෙන්නේ ඒ කරපු ව්‍යවසායකයෙක් නිෂ්පාදන මේ වෙනකොට ඔහු මේ මැෂින් 250ක් විතර ලංකාවේ අලෙවි කරලා තියෙනවා ඒ මගින් අතර මේ බිම්මල් නිෂ්පාදනය කාර්යක්ෂම කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා වගාකරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා මීටත් අහද මේ තියෙන වර්ගවලට වඩා වෙළඳපොලේ වැඩි වටිනාකමක් ගන්න පුළුවන් නිෂ්පාදන හඳුන්වා දීලා මේගොල්ලන්ගේ ආදායම මීට වඩා වැඩි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බිම්මල් අගේ එකතු කර නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීමත් විවිධ රසයෙන් යුතු බිම්මල් මිශ්‍ර ආහාර හඳුන්වා දීමත් මෙහිදී සිදු වුණා. දැන් මේ බිම්මලෙන් විදුලිත කෑම හදන්න පුළුවන්. දැන් මේ බිම්මලෙන් තනිකර මේ හත්තක් තියෙන්නේ. මේක මේ අපේ හාල් පිටි වලින් මේ මිශ්‍රය කරලා තමයි මේ වගේ දේවල් හදලා තියෙන්නේ. මේක අපි මේ හදලා තියෙන නිකන් කැකර හේකක් වගේ මේකේ ඇතුළට දාලා සම්පූර්ණ හතු හතු වලින් තමයි මේ වගේ දේවල් හදන්නේ මේක උදේ ළමයින්ට එහෙම ඉස්කෝලේ එහෙම අරන් යන්න ගුණදායක ආහාරයක් විදිහට තමයි හදන්නේ මේක මේ අපි දැන් වෙන්නට සැන්ඩ්විච් එක හදන්නේ බටර් වාර මේ වගේ මේක දින් තනිකර හතු හතු වගේ තමයි දාලා තින්නේ මේක ඉතින් මේ ඇතම් මැෂින් කියලා නම් ගොඩක් මේක මේ ගුණ ආහාරයක් තමයි හදිමල් කියන්නේ මම හදනවා දැන් හැලප බිම්මල් දාලා මේක මේ පෝෂණ ගුණයෙන් ඉතා වැඩ يعني ඉහළ මට්ටමක තියෙනවා මේ يعني අපි නිතරම කන හැලප එකට වැඩි ආර වෙනස් කරන්න ඕනි කියලා තමයි මේ වගේ දෙයක් කරන්න බැරි. සැබවින්ම බිම්මල් ආහාරයට ගත හැකි ක්‍රම විවිධයි. මේනකොට ගෑගල් දිස්ත්‍රික්කේ අපේ මේ වගේ එදිලා යන කට්ටිය 850ක් විතර ඉන්නවා රතුන් දිස්ත්‍රික්කේ 450ක් පමණ ඉන්නවා මේ හැමදෙනාම ඉතාම හොඳ ආදායමක් ලබා ගන්නවා ඒ වගේම මේ වෙනකොට අපි ඒ බිම්මල් වශයෙන් අලෙවි කිරීම අමතරව විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරලා ඒ තුලින් සොයන්න කියන බී කිරීමත් අපි වෙනද කරගෙන යනවා ඉතින් විශාල වශයෙන් ආහාර වර්ග රාශියක් අපි හඳුන්වලා දීලා තියෙනවා මේ වැඩසටහන දිගින් දිගට කරගෙන යාමේදී මේ බිම්මල් ලඟා කරන්න ඇතිවෙච්ච ගැටලුවක් තමයි මේක සඳහා මේ මාධ්‍ය හදාගැනීම වගේ දේවල් වලට යන කාලය ගත වීම ඉතින් මේ සඳහා විසඳුමක් විදිහට අපි මේ බිම්මල් ප්‍රකට පිරවීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා දින ඒ වගේම ඉක්මනින් තම්බා ගැනීම සඳහා බ්‍රොයිලර්යක් නිෂ්පාදනය කරලා දින මේ විදිහට සෑහෙන පිරිසක් මේක ඉතාම සාර්ථක කරගෙන යනවා ඉතින් මේ සඳහා අපි වාර්ෂිකව අපිට ලැබෙන ප්‍රතිපාලන විශාල කොටසක් අපි මෙතදා වෙන් කළා මේ වෙනකොට දිස්ත්‍රික්කයේ ඒ ගොවි මාතෘ පුහුණු කළා එවගේම අපි 150ට වගේ ආධාර කරලා ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය බිම්මල් ගෘහ හදා ගන්නත් ඒ වගේ අවශ්‍ය උපකරණ ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. විවිධ ආදායම් ලැබිය හැකි බිම්මල් වගාව සැබවින්ම හොඳ කර්මාන්තයක්. ඇත්තටම බලංගොඩ කලාපය තුල බිම්මල් වගාව සම්බන්ධයෙන් ලොකු පිබිදීමක් දැන්ගෙන කොට තියෙනවා. එකන්නේ බිම්මල් වගාව වගා කරුව විශාල ප්‍රමාණයක් බිම්මල් අලවිය සඳහා යොමු වෙලා තියෙනවා. ඒ වගේම බලංගොඩ ප්‍රදේශයේ මම දන්න තරමට මේ බිම්මල් ආශ්‍රිත ආහාර සම්බන්ධයෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම අපේ ප්‍රදේශයේ ගොවීන්ට අපි හුරු කර යුතුයි මේ බිම්මල් අපේ ව්‍යංජනයේ විතරක් නෙමෙයි වෙන විවිධාකාර ආහාර වර්ග අපිට තියෙනවා. වසර පුරා අකණ්ඩ ආදායමක් ලැබිය හැකි බිම්මල් වගාවට යොමු වීමේ වටිනාකම බලංගොඩ අපේ ගොවීන් අපට පෙන්වා දෙනවා. අප කළ යුත්තේ වගාවට යොමු වීමෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදන සහ කර්මාන්තවලට යොමු වෙලා අපේ ආදායම වැඩි කර ගැනීම හැර අනිත් කවරක්